සියලුදෙනාම අයිබෝන් කියලා පිළිගන්නා ටෙක්නිකල්ගේ YouTube channel එකට ඉතින් අපි මොකක් හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී විශේෂයෙන්ම YouTube එකට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරද්දී අපි ප්‍රොඩක්ෂන් එකේ වීඩියෝ ක්වොලිටි එකට වඩා ඔඩියෝ ක්වොලිටි එකෙන් අපිට ගොඩක් දුරට හිතන්න වෙනවා. ඉතින් මෙන්න මේ නිසාම තමයි YouTube වලට එන්න හිතාගෙන ඉන්න ඕගලන්ට වගේම දැනට YouTube වල ඉන්න සවුන්ඩ් ක්වොලිටි එක අප්ඩේට් කරගන්න කැමති අයට බජට් රේන්ජ් එකේ මයික්‍රොෆෝන් එකකින් රිවිව් එකක් එන්න හිතුවේ. වීඩියෝ ගන්න කලින් තාමත් ඔයගොල්ලෝ ටෙන්ෂන් සෙට්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන මතකන්ට වගේ මීඩියා පැත්තේ කුංචි බෙල් අයින් එකක් තියෙන මේක ප්‍රෙස් කරත් විතරයි මම වීඩියෝ එකක් ගමන් ඉක්මනට වාට notification එක ගන්න ගන්න පුළුවන් කියලා බලන්න. ඉතින් මේ shoot studio mic unboxing and review. මේකෙන් බලාගෙන පුළුවන් වෙන්නේ shoot microphone එකේ box එක. ඉතින් ගොඩක්ම simple box එකක්. මේක උඩින්ම video microphone camera universal කියලා සඳහන් කරලා තියෙනවා වගේම microphone එකේ pick එකක් සහ මේක සම්බන්ධ කරගන්න පුළුවන් device ටික ඉස්සරින් වගේම side billing සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක තියෙන විදිහට ඔයාලගේ camera එකට විතරක් නෙවෙයි computer එකට voice recording එකට වගේ සම්බන්ධ කරගන්න පුළුවන් කියලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු ඇත්තටම මේ device වල මේ microphone එක සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් box එක open කරගත්තට පස්සේ පිළිවෙලට උඩින්ම microphone එක තියෙනවා. user manual එක බලා ගන්න පුළුවන්. මේ දෙවල් වලට අමතරව AAA battery එකකුත් package එකට ඇතුළත් කරලා තියෙනවා. ඔන්න දැන් අපි microphone එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඔයාලට පුළුවන් මේක උඩින්ම battery එක insert කරගන්න. එතනින් පස්සේ දකුණු පැත්තේ shoot logo එක වම් පැත්තේ on off කරන DB එක වැඩි කරන button එකත් එක්ක indicate එකක් සහ microphone එක ඉස්සරහින් windproof cover එකක් බලා ගන්න පුළුවන්. මේ තමතරව ඔයාලගේ device වල සම්බන්ධ කරගන්න 3.5 mm jack එකක් වගේම camera එකේ hot shoe එකට එමන් නැත්තම් ඔයාලගේ tripod එකට වගේ සම්බන්ධ කරගන්න plate එක microphone එකේ පල්ලෙහින් බලා ගන්න පුළුවන් වෙනවා. හොඳයි වුණ දැන් මම mic එක camera එකට සම්බන්ධ කරගන්නවා. එතනින් පස්සේ camera එකේ mic settings auto manual විදියට ඔයාලට හදා ගන්න පුළුවන්. හොඳයි වුණ මම දැන් කතා කරන්නේ microphone එක on කරගෙන 0 dB වල තියාගෙන ඒ කියන්නේ sensitivity level එක 0 වල තියාගෙන දැන් අපි බලමු sensitivity level එක මාරු කරගත්තට පස්සේ මොන වගේ වෙනසක් තියෙනවද කියන එක ගැන. ඔන්න මේ ඔයාලට හන්නේ sensitivity level එක 20 plus වල තියද්දි. ඉතින් දැන් ඕගලන්ට තේරෙනවා ඇති 0 වල තියද්දි වගේම 20 plus වල තියද්දි මොන වගේ sound quality එකක් තියෙනවද කියන එක ගැන. ඒ වගේම shoot කියන්නේ shotgun mic එකක්. ඉතින් shotgun mic එක සාමාන්‍යයෙන් එක පැත්තක ඉඳන් කියන දේවල් විතරයි ඔයාලට quality එකටම අහන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එතනින් පස්සේ මේ microphone එකේ polar pattern එක ගැන බලුවොත් අංශු 105 coverage එකක් තියෙන hypercardioid polar pattern එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එක battery එකකින් පෑ 70ක් 80ක් විතර කාලයක් microphone එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හැබැයි මෙතනදී camera එක off වෙද්දී mic එක off වෙන්නේ නැහැ. අපි කලින් කතා කරා වගේ වෙනම බටන් එකක් තියෙන mic එක ඕෆ් කරගන්න. ඒ නිසා ඔයාලගේ වැඩි වුණාට පස්සේ මතක ඇතුවා ඔයාලට mic එක ඕෆ් කරන්න වෙනවා. ඉතින් මේ දෙවලට අමතරව කැමරා එකට විතරක් නෙවෙයි ඔයාලගේ කම්පියුටර් එකට වීඩියෝ රෙකෝඩ් එකට වොයිස් රෙකෝඩ් එකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයාලගේ ෆෝන් එකට නම් මේ mic එක support කරන්නේ නැහැ. ඒ 2400කට වගේ ප්‍රයිස් එකකට මේ වගේ ෆීචර්ස් තියෙන බජට් රේන්ජ් එකේ මයික් එකක් ඕගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙනවා. ඕගොල්ලන්ගේ ඔඩියෝ ක්වොලිටි එක තවදුරටත් වැඩි කරගන්න. කලින් කිව්වා වගේ අලුතින් YouTube වලට එන්න හිතාගෙන ඉන්නට වගේම මේ වෙද්දි YouTube එකේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන සවුන්ඩ් ක්වොලිටි එක අප්ඩේට් කරගන්න ඕනේ අයට මේ මයික්‍රොෆෝන් එක ගොඩක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. කොහොමත් එඩිටින් පාර්ට් එකේදී නොයිස් එකෝ වගේ දේවල් ලයින් කරගෙන සවුන්ඩ් ක්වොලිටි එක තවදුරටත් වැඩි කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. හැබැයි මම මයික් එක ටෙස්ට් කරන අවස්ථාවේදී නම් කිසිම ඉෆෙක්ට් එකක් ඇඩ් කරලා නැහැ. එතනින් පස්සේ කතා කරපු ටිකේ මම නොයිස් එකෝ වගේ දේවල් ලයින් කරලා තියෙනවා. ඉතින් මේ මයික්‍රොෆෝන් එකේ ලින්ක් එක වගේම නොයිස් එකෝ වගේ දේවල් අයින් කරගන්න විදිහ ගැන මම ලින්ක් එකක් පහලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ හරහා ඕගොල්ලන්ට පුළුවන් මේ මයික්‍රොෆෝන් එක මිලදී අරන් නොයිස් එකෝ වගේ අයින් කරන දේවල් ට්‍රයි කරලා බලන්න. හැබැයි මේ වෙනකොට ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවට මේ වගේ අයිටම්ස් ගේන එක නවත්තලා තියෙනවා. බොහෝ දුරට තව මාස දෙකක් දෙකමාරක් විතරයි මේ දේවල් සාමාන්‍ය තත්ත්වෙට පත් වෙන්න. හොඳයි වුණ අද වීඩියෝ කතා කරේ shoot shotgun mic එකක් ගැන. සමහර විට මේක ඔයාලා පාවිච්චි කරන්න වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොමුණත් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මතක කරන්න පවා වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න මතක කරන්න එපා. ඒ වගේම තාමත් ටෙජින් සර්කේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක කරන්න පවා වගේම මීඩියා පැත්තේ පුංචි බෙල් icon එකක් තියෙනවා. මේක press කරද්දී විතරයි මම වීඩියෝ එක දාපු ගමන් ඉක්මනටම ඔයාලට notification එක එන්න ගන්න පුළුවන් කියලා ලැබෙන්නේ.
මේතින සෝෂල් මීඩියා මේවත් අනිවාර්යයෙන්ම ලයික් ෆලෝ කරන්න මතක කරන්න එපා. අද වීඩියෝ දෙක තුනට ඔයගොල්ලන්ට ගොඩාක්ම ස්තුතියි. තවත් වීඩියෝකින් අපි ඉක්මනටම